Iයිබ1න් ටෝක්විත් අධිකාරි YouTube චැනල් එක අදත් ඔබෝ සාධරයෙන් පිළිගන්නවා. අද අපි බලාපොරොත්තියන ඔබට කතා කරන්න විවාහය පිළිබඳ අදහස් කීපයක්. විවාහය කියන එක සාමාන්‍යෙන් අත්‍යවශ්‍ය දෙයක් මිනිස් ජීවිතය. එතකොට මේ විවාහය කියන කාරණය සිද්ධ වෙන ආකාර කීපයක් තියෙනවා විශේෂෙන් මම එල්ල කරන්නේ කාන්තාවන්ට සහ. දෙමවුපියන්ට ඒ වගේෙන් විවාහ පේක්ෂා කරන තරතරුණයන්ටත් මේක වැදගත් නොේ නෝකිල මාහිතන්නේ වැදගත්වනවා. එතකොට විවාහය කියන එක සිද්ධ වන ප්‍රධානකාරණ තුනක් තියෙනවා. එකක් තමයි කාන්තාවක් සහ ස්ත්‍රියයක් සහ පුරුෂයෙක් නැත්තං තරුණෙක් සහත් තරුණයක්ු දෙ දෙන්න සම්බන්ධ වෙලා ඒ දෙන්නගේ විවාහජීවිතය ආරම්භ කරනය එක. එමනැත්තන් තමන්ගේ දෙමවුපියෝ කතා කරලා ඒ දෙමවපියන්ගේ කැමැත්ත මත දෙපැත්තර ගිහිල්ල බල්ලා තීරණයක් කරලා එහෙම විවාහයක් වෙනවා. දෙම නැත්තන් සමහර වෙලාවට තියෙනවා ටිකක් භයානක පැත්තේ එකක්ු. ඔය ආදරයේ කියන එක නිකං කාමය පැත්තෙන් ගිහිල්ලා සම්බන්ධවීමක් වෙලා කරගණ්ඩ දෙයක් නැතිව නීතියේ රැහැනට අහු වෙලා එහෙම විවාහ වෙන අයටත් ඉන්නවා. කොහොම නමුත් ඒ විවාහවහිම අසාර්ථකයි. ඒ සාර්ථක වෙන්නේෑ. වාහය කියන එක ගත්තහම මිනිස් ජීවිතය සාමාන්‍ය තර්ුණ තර්ණයන්ට අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේක දෙමවක විදිහට දැන ගැතියුතු ප්‍රධාන කාරණ කීපයක් තියෙනවා. දැන් කොහොමද අපි අපේ දුවට පුතාට විවාහයක් කරලා දෙන්නට අපේක්ෂා කරන්නේ බලාපොරොත්තුවයෙන්නේ. දැන් අපි සාමාන්‍ය විදිහට අ විවාහවීමේ ක්‍රමගත්තහම විශේෂයෙන්ම වැදගත්වෙන ක්‍රමය තමයි අම්මල තාතර දෙන්න එකතුවෙලා ඒගුල්ල මන්ගේ දුවට හෝ පුතාට හෝ විවාහය යෝජනාවක් ගෙනල්ල ඒ පැත්තරමේ පැත්තර ගිහිල්ලඇවෙල්ලලා බල හඳලා යම් තීරණයක් කරගෙන ඔක්කොගේම කැමැත්ත මත විවාහය සිද්ධ කරලා දෙනවා ඒ එකතම අත්‍යවශ්‍යදේ. එහෙමනැත්තං දෙන්න එකතු වෙලා සම්බන්ධ වෙලා අවුරුදුගානක් ආශය කරලා එකක දෙමවපියන්ට කියල දෙමවපිය දනුවත් කරලා දෙමවපියන්ගේ ආශිරවාදය මත විවාහවීමත් සිද්ධේු ඒ එකත් වැදගත් දෙක්. නමුන් කොහම නමුතුන් ක්‍රම දෙකටම අනුව විවාහයේ සිද්ධකරනකොට අර විධ පැතිවල තියනවා ගම්බිින් බලන්ට යනවායි කියලා එමනැත්තන් විල්දුරවල් බලන්ඩ නවායි කියලා. එතකොට මෙන්න මේ යන එකේ තම ප්‍රශ්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි අපතමක කා තමන්ගේ දුවට අවශ්‍ය කරන මනමාලෙක් බලන්ට දුවගේ පැත්තෙෙන් දෙමවපියෝ කීප දෙනෙක් වැි හිටියෝ කීපදනෙක් සබන්ඳධලා යනවා. එයාගේ ගෙදරට. ඒ ගිහිල්ලා ඒගොලොත් එක්ක සාකච්ඡා කරල අන්තිමට කෑමක්බීමක් කාලා හෙමතමයි එන්නේ. නමුත් ඒ යන අතරයා ගම්ින් බලන් යන හමත්තන් ෙවල් දුරුවල් බලන් යන පු හම කෙිම ගිහිල්ලා. ඉතින් මේ යන අය සමහර අය බලන්නේ විවිධ කෝනෝලින් සමහර අය ගේ වටේ පොඩ්ඩක් ඇවිදලා කොහොමද ගෙදුර ඉඩ කඩන් ටිකල් ලොකුවට තියෙනවද ඒව බල ව සමහරායගේ ඇතුළේ ඇවිලලා ‍ොටෝ හලති නොද ලොකුලොකවයි ලොකුලොකු රැකයා කරන ඉන්නෝද ඩොක්. ලා ෆොක්ටර් ලයින්නනොද නැත්තං උපාදිි ධාරියෝ ඉන්නවාද මේවිදිට ඒවා බල නො සවසමහරුගේ ඇතුළේ ඇවිදලා කාමරකී අත්ති නෝදගේ ලොකු ද අරයෙන්ම එහම බලනවා ඉතින් මෙන්න මේ වගේ වටපිටා පක්තම යිහුඟක් දෙනෙක් බල නීළඟට මේ දරුවට මේගේ අයිතිද එෙම නැත්තං ඉඩං කොච්චර ප්‍රමාණයක් මේ යාට තියෙනෝද මෙන්න මේ දිහා බල්ලා මේකට කැමති අගිතරක් ඒ තත්ත්වයට ගැලපෙනවන ඒ හොඳයි කියලා හිතනවනං ඔන්න තමන්ගේ දුවට මගුල හොඳයි කියලා එකුළු තීරණය කරනවා. එක තමා සාමාන්‍ය තීරණය කරන ක්‍රමය. දැ මීට එහාගිය ක්‍රමයක් තියෙනවා. දැ මේ ක්‍රමය වැරදි කියන එකනෙවෙයි නමුත් මීට එහාගිය බැලිය ුතු ප්‍රධානකාරණ කීපයක් තියෙනවා. එක තමයි දැ බුදු දහමේ සඳහම් වෙනවා මේක බලන්ඩෝන ප්‍රධානකාරණ පහක්. ඒ පහගැන අපි කිසිම අවධානයක් යොමු කර නෑ මට ඕනකම තියෙන්නේ මෙන්න මේ කාරණ පහ ඔබට එල්ල කරලා මේ කාරණා පහ පිළිබඳ යම් අවගෝධයක් දෙන්න. බුදු දහම සඳහම් වෙනවා යම් තැනක රූපවාහෝත, භෝගවාහෝතී, සීලවාහෝතී, දක්කෝච හෝති, අනලසෝ පංචස්සලාබති කිය කාරණක් පහ. දැන් ඇත්තටමා අපි ගම්ින් බලන්ධයන වනත්තන් ෙවල් දරල් බලන්ධයන වන. මන ලයාගේ පැත්තට හෝවේවා මන මාලි පැත්තට හෝේවා ඒ යන පාර්සවය බලන්ඩ ඕන ප්‍රධාන කාරණා පහ මේක. එෙමනත්තන්ගේයාගේ ගේ දුර ඉඩකඩම් වතු පිති හරකබානදඒ ගොල්ලන්ගේ තත්ත්වය මේවා නෙවෙයි බලඩඕන. දැන් සාමාන්‍ය විහට බලන්න මේ වනමුත් බැලිය යුත්ත මේ කාරණ පහ වගේම අද නොබලන්නෙත් මේ කාරණා පහ. එන්ද මේ ගැන වැඩි අවධානයක් යමු කරන්ඩයෙනවා. න්ට රූපවාහත. රූප පවාහෝතී කල වගේ සාමාන්‍යයෙන් කොල්ලගේ කෙල්ල මං ඒ වචන පවිච්ච කර ොන මාලාය මන මාලයක නොටවල කොල්ලගේ කෙල්ලගෙ තියන එතනාර ලස්සනමත් නෙවේ. රූපවාහෝතී ගැන තන ලස්සනකුත් තියන්නට ඕන ලස්සනමත් නෙවෙයි එතන හොද පෞුර් ශත්පයක් තියන ඒ න කාන්තාවක් නං ඒ කාන්තාවගේ කාන්තා ස්වරූපය පෙනෙන්න්නට ඕන. පිරිම යනන් එයාගේ පිරිමිකම පෙනෙන්න්නට ඕන. එමකොද. කාන්තාවක් පිරිමියෙකුට ඇලුම් කරන්නේ ඒ පිරිමියගේ පිරිමී ගති ලක්ෂණ තියෙනන විතරයි.ඒවගේම තමයි පිරිමියෙක් කාන්තාවකට ඇලුම් කරන්නත් ඒ කාන්තාවගේ කාන්තා ලක්ෂණ නැත්තන් ගැහැනු කම තියෙනවන විතරයි. සාමාන්‍ය ජීවිතයේදී පිරිමි වගේ ගෑනුන්ටත් ගෑනුවගේ පිරිමින්ටත් කැමතිනයකවරු. දැ ඕනම පිරිමියක් පිරිමියෙක් වගේ ගෑනනිකුට කැමතිනය ගෑනක යෙනව ගැනු සුරූපේ කාන්තා ලක්‍ෂණය තියෙන්නො.ඒවගේම තම ගැහැනුවගේ ඉන්න පිරිමින්ටත් කෙල්ලොක ඇමති නෑ. තේහිදා ඒ කොල්ලො කියන අයත් එයාගේ පවරු සත්ව තියනෙ ඉන්ඩෝන. අන්න ඒ ෆවුරු සත්වය තමයි මෙතන රූපවා හෝතීෙනෙ පැත්හක් වෙන්නේ. අනිත් එකක රූප ලක්ෂණයත් අත්‍යවශචයි. ඊලකට මේක තිය නොද කියල බලන්ඩෝන පළ පැනි කාරණය. ඉගවට බෝගවා හෝතියි ඒ යන දැන් අපේ කොල්ලට නැත්තන් අපේ කෙල්ලට. කණ්ඩ බොන්ඩ දෙන්ද පු අවශ්‍ය සක් සම්පත්තික මේ කොල්ලට තියෙනවද. යාතේක හොයාගන්ඩ පුළුවන්. බෝගවා හෝතී කිවේකයිඩ තම් මහාලොකුවට අක්කර ගනන් ඉඩකඩන් එහෙම නෙවේ මේ කියන්නේ. ඒ කියන්නේ ඒ දෙන්නට ජීවත් එන්නට පුළහන් පරිසරයක් නැත්තන්ගේ ජීවත් එන්නට අවශ්‍ය කරන සම්පට්ටික යාගාව තියනවාද ඒ එක තම මේ බෝගවා හෝතී කළකිව. එහෙමනැත්තන් එයාට රැකියාවක් තියනවාද අරෑව ජීවත් කරවඩ. ඒ දෙන්නට පවුල් ජීවිතය ගත කරන්නට කාගෙන්වත් ඉල්ලන්නේ නැතිව නයනොවී ජීවත්වෙන්න තරම්. ඒ ඒ ශක්තිය තිය නෝවද එක තම බෝගවා හෝතී එතකට ඒක බලාන් ඕන විශේෂයෙන් එයායට රැගියවක්තිය නෝද රැියයා ොමොකක්ද එහමැත්තන් අඩගා රැකාව ගොවිතන් හරිකන්න හමනත්තැන් එෑ මහන්සුවෙන්ට පුළුවන්ගැන කරරිකමන්න පිමියෙක්නම් එයාට ඒ පුළුවන්කම තියෙන් ඕන බෝගවා හෝතී කල වේකයි. ඊලඟටක සීලවා හෝතයි. සීලවා හෝතය කියලගැන සීල සම්පත්තිය ඒ කියන්න සාමාන්‍යෙන් ගීයකුට තියෙන්න්නේ ඕනෑ අඩුම අඩුම රහින්දෝන කාරණාටිනේ ය පංච සීලයකෙන එක. එතකොට මේ සිල්පහෙන් යම් කෙනෙක් පෝෂණය නම් ඇත්තට මෙයාට වර්දදින්නේ ගේ ජීවිතය වරදින්නන්නේය පවල් ජීවිතත් සාාර්ථක වන අතිශ්‍යය සාර්ථකෙනවා. එනිසා එයාඒ දීලාතියන පංච සීල ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන වාල ොල් පැත්ති ෙන් . ග කල් එහමද නැත්තන් කෙල්ලගේ පත්තෙන් කොල් අඇගදට ගියත් කොල්ලා හෙමද. මෙ මේක තම බලන්න. විශේෂෙන් ඒගොල්ලන්ගේ පවල් පරිසරේ කොහොමොද මේ සීල සම්පත්තිය හරියට යාලා ක්‍රියාව යොද ඕනොද නැත්තන් ඒ ඊට සුදුස්තද මේ ඉන්න කෙනෙක් බලන්ඩ ඕන. එකයි සීලවාහෝතිී හම ැත්තම් මේ උුදු ඇදගෙන හැමද ෑම පන්සල් ිහිල්ලව නැත්තම් පෝට පාන්තරට කිල්ල මේ සිිල් සමදන් වෙන කෙනෙක නෙව. ඒක නොලක් කමන්න එයාට දැහැමිව ජීවත් කෙන කෙනෙක් නම්. ඒකතම සීල සම්පත්ය සීලවා හෝතීගෙ ලකි එකයි. ඊළඟටක දක්කෝච්ච හෝති අනලසෝ මේ පාලි වචන එහම සඳහාම දක්කෝච හෝති අනලසෝ. අනලස් වඩෝ න අලස පුද්ජලේක් නම් අපිතු මිනිහ අව්වට බහින් නැත්තම් වැස්තට බහින් නැත්තන්න අද රස් දෙනං අද සීතලයි කිය මනිහ ගලිවනන් ගෙදරේ පුද්ගලේ අලස පුද්ගලේතේ හෙම පුද්ලෙකුට අපේ කෙල්ලක් දීලාල ලක්න. එහෙම අලස කාන්තාව කාන්තාවක් නැත්තන් කෙල්ලෙක් අපි කොල්ලට ගෙනල්ලා වැඩකුත් නෑ. ඒ දෙන්නගෙම අනලස් වොභාවයක්තිෙන. ඕනම දේකට ඕනම් වෙලාක ඕනම තැනකට බහින්්ඩ පුල්වා. අව්වද වැස්සද පින්න දෙකිලන්නේෙමයි ඕනම තැනක වැඩක් කරන්න පුළුවන් හැකියාව. එක තමයි අනලස් ස්වභාවය කියලා ගැන්නේ. අන්න ඒකයි බලන්ඩ ඕන. පට බලඩගේ ගමන් කොල්ල දිහා බැලුව ග පන් තීරණය කරන්න පුළුව අලසෙක්ද නැත්තන් අනලස් කෙනෙදෙකෙන තරනය කරන්න පුළන් කෙල්ල දිහා බල එක තීර්ණය කරන්න පුළුවන් ඒකයි විය යුත්ත. එක තමයි අනලසෝ කෙක්වෙ දක්කෝචහෝති අනලස්සෝ. ඊළඟට ඊලඟ කාරණය අන්ම එක තම පංචස්තලාබති මේ අතිශය වැද ගත්ත එක. පංචස්සලාබති. මේ පංචස්ට ලාබතිී කලකෙන සාමාන්‍යයෙන් විවාහ ජීවිතයක, බලාපොරොත්ව වෙන මූලක දෙයක්ති නවා. එක අන විවාහජීවිතයක් අංගසම්පූර්ණ වෙන්න ඕන ප්‍රධාන කාරණයක්තියවා. දැන් අර අපි හොද්ද ගත්වොත් හොද්ද අගසම්පූර්ණ වන්න නම් ලුණුරස හොඳර තියෙන්ද පයි අන්න ඒ වගේ විවාහජීවිතෙත් අංගසම්පූර්ණ වෙන්නට නම්. ඒ විවාහජීවිතයට අවශ්‍යයි දරුව එක් කියයෙන එක. දරුව එක් අවශ්‍යයි. එතකොට ඒ දරු සම්පත්තිය, දෙෙන්ඩ පුළුවහන් සුදුසු පුද්ගල එද්දමේ කොල්ලා. එහමනැත්තන් ඒ දරු සම්පත්තිය බිහි කරනත්ත දරුවක් මේ ලෝකට බිහි කරන්න්න පුළුවන් සුදුසු තත්ත්වයද මේ කාන්තාවයින්නේ. එතකොට මෙන්න මේ දෙක මේ දෙන්නගේ තියෙනවනං ඒකතමයි කිව්වේ පංචස්තලාබති කියලා. නැත්තම් මේකතමක් ප්‍රධානම දේ. එතකොට මෙන්න මේ කියපු කාරණ අපපහා. රපවාහෝතී, බෝගවා හෝතියි, සීලවා හෝතී, දක්කෝච හෝති අනලසෝ පංචස්සලාබති මේ කාරණා පහ තමයි අපි දැංවුව කෙල්ලට කොල්ෙක් බලන්ටත් හෙමනැත්තැන් කොල්ලට කෙල්ලෙක් බලන්ඩත් ඒගවල් ලොට ගිහිල්ල මේ කාරණා පහ තමා බලඩුවන්.ඉතින් කනගාටුයි අද සමාජයේ මේ කාරණා පහ බලන්නෑ. මොන්න විදිහ එකෙක් වුණත්කමන වූ අලසේ කුණනත්කමන වූ බොන එකෙක් වුණනටකමනෙ වූ නාස්තිකරන එකෙක්ුනටකමන. ූ කම්මැලියෙ කුනටකමන හැබැයි ගෙල් දොරවල් හොඳර දයන න ගිඩ කඩ හොඳර යෙනව න පවලයාය ලොකුලකු රැකයා කරන නම් අන්න මේ අපේ අය කැමතියෙනවා. ඒ නිසා මේ මේක පවුල් ජීවිතයක් අසාර්ථක වඩ ප්‍රධාන හේතුව. එහෙම තියලා එහෙම කරලා බල්ල ඇවුල ඒ විවාහ ජීවිතය කරලා දුන්නුවයි. එදා ඉඳම් ඔන්නම් මාස දෙකතුනක් කදරක් පහක් උපරිම අවුරුද්දක් කමාරක් ඉඳී හැබැයි ඉම් පස්තේ දරුව එක්මල්ලෙක් ලැබුණු ගමන් එතයිඉදම් පවුල් ජීවිතය අසාර්ථකයිමකොද එතයින් දම් යම් යම් ගැටලු මතුවේර. අන්න ඒ නිසා ඒ ඒ මූලික කාරණාවලට වඩා බලන්නට ඕන ප්‍රධාන කාරණ අප හතමයි අරකිේ සූප සම්පත්තිය භෝග සම්පත්තිය අනලස් ස්වභාවය ඊළඟතමය සීල සම්පර්ත්තිය සහ පංචස්තලාබැති ඒ ගොල්ලන්ගේ පිරිමිකමයි ස්ත්‍රීත්වය සහ පුරිසත්වේ මේක තමයි බලන්නන ඒ කියන්නේ කොල්ලා අට පුළුවහන්ද දරු සම්පර්ත්තියක්දන්ඩ මේ කෙල්ලට. කෙල්ලට පුළහන්ද සැබෑ දරු සම්පර්තියක් මේ ලෝකට බීගරණන්න පුළුවන් හොඳ සීර සෞඛ්‍යකින්යා ඉන්නවද. මෙන්න මේ කාරණාව පහ බල්ලලා විවාහීවි විවාහයක් කරලා දුන්නොත් තමන්ගේ දුවට පුතාට ඒ විවාහජීවිතය අතිසය සාර්ථකයි. අතිසේ සාර්ථකයි. ඒ නිසා හැබැයි අර වර්තමානයේ බලන් දේවල් බැල්ල උඩින් පල්ලෙම් බල්ල කටයුතු කොළොතුන් අන්තිමට වෙන්නේ විවාහජීවිතය ගැටලු ගොඩක්. අන්නක ගැටලුවෝලෙන් මිදන්නට තමයි මමේ විවාහයගැෙන කතා කළේ. ඒ සම් මේක අත්‍යවශ්‍යධයක් විශේෂෙන් දෙමවපියෝ දැනගත යුතුයි තමන්ගේ දුවටපුතාට හොමද වාහ කරලා දෙන්නඩ ගිල්ලා ෙවල් දොරවල් ලන්න එමනත්තන් ගම්බිම් බලන්න මොනවල බලන්න එකනක සහ. ඒ යනයට බලන්ඩෝනවෙන්න මෙවවා එකක පැදිරි කරලා දඩ පුළුවල්න්ගේ අම්මතාත්තට ඒක තමා අතිශය වැදගත් පෙන්න්නේ තමන්ගේ දුවපුතාගේ විවාහය වෙන්වෙන්. එනිසා එහෙම නැතිව නිකම් වර්තමානයෙන් අපේ මාන්‍ය අපේ නම්ගුකාරකම් පෙන්නලා අපේ තියනකම් පෙන්නන්ඩ ගිහිල්ලා. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගෙන ඊළඟට මුළු ජීවිතකාලයම, දන්න්න සිද්ධේනවා ඒ දෙට්නාට අන්තික අවසාන වසය මංකී අන්ට කැමැති විවාහයක් කියලාක කියන්නන්නේ මාසකින් හමාරකින් අවුද්දකින් දෙයකින් තුනකින් හතරකින් අවසන් කරන එකක්නෙමයි ඒ පටන්ගන්න වාහ ජීවිතේ මුල්ලු ජීවිත කාල මේක කියන්නේ මැරෙන මොහොත වෙනකං ඒ දෙන්න ඒ සාර්ථකව ගෙනිය අන්න ඕන එක.